කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියලා මේ අනුපස්සනා හතරක් තියෙනවා වඩන්න මනසේ සීනුවනින් යුතුව සිහි කරලා බලන්න තියෙන කාරණා හතරක් මේ කාරණා හතර තුලින් මේ කාය කියන වචනේ පෙන්නන කොටසක් තියෙනවා මේ සතර මහා භූතියන්ගෙන් සකස් වෙලා ඒ සකස් වෙන සතර මහා භූත කොටස් අප්‍රමාණයක් එකතු වෙලා හට ගන්න යම් යම් දේවල් තියෙනවා මේ මනුස්ස ලෝකේ නැහැ මේ සියලු ලෝකවලම සතර මහා භූතියන්ගෙන් හටගත් දෙයින් සකස් වුණ යමක් ඇත්නම් ඒවා ඔක්කොම කාය සතර මහා භූතියන්ගෙන් සකස් වෙච්ච රූප කාය හැබැයි මේ තුල තියෙන වැදගත් දෙයක් ඔක්කොම බලන්න දෙයක් නැහැ බැලිය යුතු දෙයක් තියෙනවා මුල පටන්ගෙන හොයාගෙන ලෝකේ කොච්චර කායේ තිබුණත් සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච විවිධාකාර දේවල් දකින්න තිබුණත් මොනවද ඒවෙන් තිබිලා තියෙන හැදිලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන් ඇහැ හැදිලා තියෙනවා කන හැදිලා තියෙනවා නාසය දිව කය කියන මේ හය මේ ටික හැදිලා තියෙනවා ඒ වගේම ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ නිමිති ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන කොටස ඒ නිමිති හට ගැනීමට හේතු වෙන බාහිර ලෝකයක් ඔය කියන සතර මහා භූතයන්ගෙන් හටගෙන කායයන්ගෙන් හටගෙන තියෙනවා දැන් අපිට බුදු පියාණන් වහන්සේ කායानुපස්සනාව වඩන්න කියලා පෙන්වුව තැනක් තියෙනවා යම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා එත්ත උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති මේ තෘෂ්ණාව තියෙනවා මේක තමයි මේ ලොකු ප්‍රශ්නේ සසරට ඇදලා දාන බැඳලා දමන පළවෙනි කාරණේ තියෙන්නේ උතන දුකට හේතුව තියෙන්නේ උතන ඔන්නේ තෘෂ්ණාව යම් තැනක හට ගන්නවා නම් ඒ හට ගන්න තැනත් ඇයි එතන ඒක හටගන්නේ ඕක දැනගෙන දැකලා ඒක නැති කරන ක්‍රමයේ තීරුම් අරගෙන ඒ ක්‍රමයේ අනුගමනය කරලා නැති කරගත්තොත් දුකට හේතුව නැති කරගත්තා වෙනවා නැත්නම් තෘෂ්ණාව නැති කරගත්තා වෙනවා ඉතින් මේ තෘෂ්ණාව තෘෂ්ණාව කියකේ හිටියට කොහෙද හටගන්නේ කොයි කොයි තැන්ද ඒවට හේතු වෙන්නේ කියලා විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නැති වෙනා තෘෂ්ණාව හටගන්න තැන් ටික හොයාගන්න ලෝකේ හටගත්තා කියන වචනේ ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ ওই ටික මේ ආර්ය විනයේ ලෝකේ කියන්නේ දුක්ඛ ස්කන්ධේ විවිධ ක්‍රමවලින් ලෝකේ විග්‍රහ කරනවා ආර්ය විනයේ ලෝකේ යම් තැනක පංචකාමයක් ඇද්ද ඒ කාමීට කියනවා ආර්ය විනයේ ලෝකේ මේක ක්‍රමයක් යමක් හේතු කොටගෙන දුකක් ගොඩ නැගිනවද අන්නේ දුක්ඛඳ ගොඩ නැගින්නා වූ යමක් ඇත්නම් ඒකටත් මේ ආර්ය විනයේ ලෝකේ කියනවා මොනවද මේ දුක්ඛඳ ගොඩ නැගින්නේ ඇහැ නිසා කන නිසා දිව නිසා නාසය නිසා දිව නිසා කය නිසා මන නිසා ඒවා තමයි මේ මුල් වෙන්නේ ප්‍රධාන සුවිච් එක ආසාවන් ගොඩනගන්න හේතු වෙන ප්‍රධාන මූලස්ථාන කොච්චර රූප තිබුණත් ඇහැ සම්බන්ධයලා තමයි ඒවේ ආස්වාදයන් එන්නේ කොච්චර ශබ්ද ලෝකේ තිබුණත් කන සම්බන්ධ කරලා තමයි ආස්වාදයන්ට ඇදලා ගන්නෙ ඇදෙන්නේ කොච්චර සුගන්ධවත් දේවල් ලෝකේ ප්‍රියමනාප සුගන්ධවල් තිබුණත් නාසයේ සම්බන්ධ කරගෙන තමයි ඒව ආග්‍රහණ ආස්වාද විඳින්නේ කොච්චර රසයි කියන දේවල් ලෝකේ තිබුණත්
දිව සම්බන්ධ කරගෙන තමයි රස කිනේවා ඉන්නේ ආස්වාද විඳින්නේ. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අපි ලබන්නේ ඕවෙන්. පහස දෙන වස්තු කොච්චර ලෝකේ තිබුණත් මේ කය නැමැති ඉන්ද්‍රියෙන් තමයි මේ පහස ලබන්නේ. මොන සුන්දර මානසිකත්වයක් ලෝකේ ගොඩනගන්න හැකියාව තිබුණත් මන කියන ඉන්ද්‍රිය නිසා තමයි ඔය ඇදලා අරගෙන ආස්වාදේ ලබන්නේ. රූපාස්වාද, ශබ්දාස්වාද, ගන්ධාස්වාද, රසාස්වාද, පොට්ටබ්බාස්වාද, ධර්මාස්වාද කියලා. මේ ආස්වාද ඉන හයක් තියෙනවා විදිහට ලෝකෙ පිළිවදව. ඔන්න ඔය හය නිසා තමයි ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් අපිට දකින්න හම්බෙන්නේ දැනෙන්නේ. අන්න ඒ මුල් කරගෙන තමයි, ඒ ඇසුරු කරගෙන තමයි තණ්හාව පහළ වෙන්නේ, පවතින්නේ. එදා ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න ඔන්න ඔය ටික මොකක් නිසාද? ඒ ප්‍රියමනාපයක් ඇති කරන්නා වූ ආස්වාදය හරි වැදගත් කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය ඇති නිසාම අනි ඒව ඇසුරු කරන්න එන්නම් කොච්චර හොඳද? මෙහෙම අදහසක් එනවා. එහෙම අදහසක් නැත්නම් ලෝකේ වනවාසී වුණා නම් මොකටද කියලා අදහසක් එන්නේ ඊළඟට? ඇත් දෙක අඳ වෙලා නම් මේ ලෝකේ කොච්චර ලස්සනයක් තියෙනවා කියවම මට මොකටද? කන් දෙක බිහිරි වෙලා නම් මේ ලෝකේ කොච්චර මිහිරි හඬ තියෙනවා කියවත් මට මොකටද? නාහෙට ගඳ සුවඳ දැනෙන ස්වභාවයක් ඇති ඉන්ද්‍රිය දුර වෙලා නැති වෙලා ගියා නම් ඉම්බට මොකුත් දැනෙන්නේ නැහැ නම් කොච්චර සුගන්ධයක් තිබුණත් මට මොකටද? දිවට මොකුත් රස දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම රස දේවල් කොච්චර තිබුණත් ඇති වෙදී මොකද්ද මට අදහස ඉන්නේ? ඔහොමයි ශරීරයේ කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම ලෝකේ කොච්චර ප්‍රියමනාප ස්පර්ශයක් දැනුණත් මට මොකටද? ලවන්න බෑ. හිතරත් ඕන ඕන දේවල් හිතන්න බැරුව ගියා නම් කොච්චර මනෝරාජ්‍යයන් වල සුන්දර මානසිකත්වයන් තිබුණත් මොකද? තවන්ටම තේරෙනවා ඒවා නිරූපදිතව හොඳට තියෙනවා නම් ඒවට අරමුණු වෙනවා නම් ඒව නිසා ගොඩනැගෙන්නා වූ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් වෙත බැඳිලා ඒවා හොඳයි කියන නිගමනයක් එනවා. ඊ ආස්වාදේ කොච්චර වටිනවද? එහෙම නිගමනයක් එන්නේ මොකක් නිසාද? ඊ ආස්වාද වටිනවා කියලා හිතා ඉන්නේ වටින නිසාද කියලා බැලුවේ නැති නිසායි. වටිනවායි කියලා හිතා ඉන්නවා වටිනවාද කියලා දැක්කේ නැති නිසා. ඇයි දැක්කේ නැත්තේ? විද්‍යාව නැති නිසා. එහෙනම් මොකද්ද තිබුණේ? අවිද්‍යාව. මෙන්න අවිද්‍යාවේ ලක්ෂණේ ලෝකේ හරි වටිනවා. ලෝකේ වටිනාකම යන්තරමත් දැනෙනවා නම් ඒ තරමට ඔහු ළඟ අවිද්‍යාව නැගිලා. තමන්ට මොනවා හරි ලැබුණොත් හිතලා බලනවා. මගවැති වුණොත්, ජනාධිපති වුණොත්, සිටුවරේ වුණොත්, කෝටිපතියෙක් වුණොත්, ලෝකේ පළවෙනි කෝටිපතියා වුණොත්, මට මෙහිමේ සම්පත් ලැබුණොත්, එහෙම හිතලා බැලුවොත් එහෙම අනේ වැඩක් නැහැ. අවංක හිතකින් මෙහෙම ආවනම් අන්න එතන වැදගත් දෙයක් ඔහු දැකලා තියෙනවා. ඔහුට අවිද්‍යාව හුඟා දුරු වෙලා. හැබැයි ඒක එන්නේ කොහෙන්ද? විද්‍යාව පහළෙන වැඩපිළිවෙල ඔහුට මතුවුණා නම් තමයි ඊ අවිද්‍යාව දුරු වෙලා ඒ ආකාරයෙන් ලෝකෙ ගැන බලාපොරොත්තු නැති වෙලා යන්නේ. එහෙම වුණා නම් දකින්න ඕනේ යම් තරමකින් අවිද්‍යාවෙන් නිදහස් වෙලා කවදාවත් හම්බෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය තුල ශාසන ධර්මයේ අහලා ඒ ධර්ම අවබෝධයක් ලැබිච්ච නැති කෙනෙකුට ලෝකේ වටිනාකම අඳුනා කිව්වොත් ඒක වෙන්නේ නැහැ. එදෙන්ට වඩා අතන හොඳයි කියලා අදහසක් එනවා මිසක් කොතනත් හොඳ නැහැ කියලා අදහස නම් කවදාවත් ගන්න බෑ. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආලාර කාලාම උද්දකාරාම පුත්ත කියන පිරිසත් මේ කාම ලෝකේ කිසිම වැඩක් නැහැ කියලා හිටියා.
රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් වැඩක් නැහැ කියලා හිටියා. ඒ වුණාට හරි වටිනා දෙනක් තියෙනවා. ඒ තමයි නියව සංඥා නාසඤ්ඤායතනේ නැත්නම් ආකින් සංඥායතනේ ওই දෙක කියලා හිටියා. ලෝකෙම රැඳිලා කොතන හරි. එනවා ওই පල්ලෙහා තමයි අනික් අය ලෞකිකත්වයේ ඉන්නේ. මේ හොඳ නැහැ දෙව්ලෝ හොඳයි. යකෝ එතන බැඳිලා. මෙහි දෙව්ලෝයි දෙකම හොඳ නැහැ. බඹලෝ හොඳයි. තව පිටසක් එතන බැඳිලා. ওই ගති ලක්ෂණ වල බැඳිලා. කොතන හරි බැඳෙනවා. අරීට වෙලා මෙතන හොඳයි කිය. එනම් ඒ අවිද්‍යාව ඉවරලා නෙමෙයි. හොඳ දේ තව දෙයකට පරිවර්තනය වෙලා. හොඳයි කියන අදහස. ඊයේ දෙක දෙයක් වෙලා තියෙනවා. ලෝකේ කොතන හරි හොඳයි. අවිද්‍යාවෙන් යුත් පුද්ගලයා ලෝකේ තියෙන ලෞකික බණ අහලා අහලා අන්තිමට ගන්න තීරණේ මොකද්ද? අතන හොඳ නැහැ මෙතන හොඳයි කියලා කොතන හරි හොඳ එකක් හොයන එකයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියන මෙන්න මේ මූල ධර්මයට අනුව දැක්කනම් කොතනකවත් හොඳ එකක් නැහැ කියලා දකින්න. අන්න ඒක හරි විශේෂයි. ඔන්න ඔය දැන ගැනීමට තමයි ඔය විග්‍රහය හොයාගන්න ඕනේ. එහෙනම් හොඳේවා දකින්නේ කොහෙන්ද? කොහාටද හොඳේවා වැටහෙන්නේ? ප්‍රියමනාප ස්වභාවය වැටහුනහමයි හොඳයි කියන නිගමනේ එන්නේ. ආස්වාදේ තියෙනවනේ කියලා අදහස එන්නේ. ඔන්න ඔය එන තැන් ටික වල්නකොට දැකගෙන දැකගෙන යනවා. මේ ශාරීරියේ තමයි ඔය ගා තියෙන අත්‍යවශ්‍ය මූලිකම පද්ධතිය තියෙන්නේ. ඒ තමයි හොඳට පේන ඇහැ. හොඳට ඇහෙන කන. ගඳ සුවඳ දැනෙන නාසය. රස දැනෙන දිව. පහස දැනෙන කය. හොඳට හිතන්න පුළුවන් ආස්වාද විදිමින් මනෝරාජ්‍ය කර කර ඉන්න පුළුවන් හිත. ඔන්න ඔය ටික ඔය විදිහට තියෙනකොට තමයි බාහිර ලෝකේ අරමුණු ඇද ඇද ඒවා සමග බැඳිලා සම්බන්ධ වෙලා ඒ නිසා ගොඩ නැගෙන විවිධාකාර ආස්වාදයන්ට හිත යන්නේ. අන්නේ විලාට තමයි මේ ආස්වාදි කොච්චර හොඳද මේක දාලා නම් යන්න බෑ. මේ ආස්වාදි කොහොම හරි යලි යලි ගොඩ නගා ගන්න ඕනේ. මොකක් නිසාද? ආස්වාදියේ ගොඩ නැගෙන්නේ හේතුඵලයක් වශයෙන්. ආස්වාදියක් එන්න නම් සැප වේදනාවක් එන්න ඕනේ මොනවෙන් හරි. ප්‍රිය මధుර වේදනාවක් එන්න ඕනේ. ඒ වේදනාව සැප වශයෙන් එනකොට ආස්වාදී දැනෙනවා. එහෙනම් මේ වේදනාව කියන්නේ හේතුඵලයක්. නිකං හම්බෙන එකක් නෙමෙයි. કોઈ මොහතක හරි වේදනාවක් යම් මාත්‍රයක් හෝ යම් තත්පර ගණනක් විනාඩි ගණනක් හෝ විඳිනවා නම් ඊට වැඩි කාලයක් හෝ විඳිනවා නම් ඒක ස්පර්ශයෙන්ම නැගෙන්න ඕනේ. ස්පර්ශය තුලින්ම වේදනාවක් නැගෙන්න ඕනේ. ඒ වගේම හිත බැඳෙන්නේ ඇලෙන්නේ දුක් වේදනාවට නෙමෙයි. ඉවැදි ගැටෙනවා අඬනවා දුක් වෙනවා අනේ මට වෙච්ච දෙයක් මෙහෙම නා වෙන්නේපා කියනවා හූල්ලනවා ඒත් මොකෙන්ද ඉන්නේ ස්පර්ශ නිසායි ඉත ප්‍රියවන්නා වූ අරමුණක් සැප පහසුයි කියලා ආවනම් ඊට හේතු වෙන જાතිය ස්පර්ශයක් ආවොත් ඒකෙන් තමයි සුඛ වේදනාව ඉන්නේ නැකම් එන හැම විදියෙම බෑ ගොඩනගා ගත්තාම එනවා ඒ මාත්‍රේට ඇවිදින හැටන් ස්පර්ශේ ඉවරයි. මොකද හේතුව දිගටම පවත්වා ගන්න බෑ. ස්පර්ශේ හේතුව බොහොම අමාරුවෙන් ගොඩනගලා ගොඩනගලා පොඩ්ඩක් විලා හදා ගන්නවා. ප්‍රියමනාප ස්පර්ශේ විලාව හදා ගන්න කොච්චර මහන්සි වෙනවද ස්පර්ශ මාත්‍රේ ලබා ගන්න. කජු මාළුවා කන්න හොඳ කාලේ හරි රසයි කියලා හිතෙනවා. දැන් මොකද්ද දිවට රසයේ ස්පර්ශ වෙනකොට තමයි න රස දෙන තේ ස්පර්ශ වෙනකොට තමයි කජු මාළුවේ රහ දැනෙන්නේ. දැන් කජු මාළුවා හදලා රහ බලන්න ගියහම තත්පර කීයද ගියේ විනාඩි කීයද ගියේ හපලා ගිලින පොඩ විතරයි ස්පර්ශ වෙච්ච වෙලාව. ওই වෙලාවේදී ඇති වෙන ආස්වාදයේ හිත බැඳිච්චේ තරම කොච්චරද කියනවනම් දවස් ගානක් ඇසිය ගිහිල්ලා අර පණුවන් විසි කර කර මෙරික මෙරික පුහුලන් කඩ කඩ
අර අත හොදනවා ගඳ ගන්නවා අනිසැරේ කලු ගේනවා කපනවා කිරි ගෑවුනහම අලු ගන්නවා රටි ඇතිවා කර කර ඉතින් ඕක හදලා උයන්නේ අර කජු මාළුවේ රහ ගැන හිත හිතා අර විඳින සියලුම දුක මතක නැහැ කජු අත්තක් තිබුණා හැඟවිලා තිබුණේ ඒකේ තමයි හොඳ කජු ටික තිබුණේ අපේ වාසනාවට කවුරුවත් ඒක දැකලා නැහැ එහෙමත් සතුට වෙනවා දැන් ඔක්කොම කරලා සතුට වෙන්නේ මොකක් බලාගෙනද හපලා ගිලිනකන් සුදු වෙලා වකී වතාවක් හරි හපලා ගිලි බත් පිඟානේ බත් ටික කාලයි වෙරෙනකන් හපලා ගිලින ඒ පොඩ්ඩ තමයි තිබුණේ හපලා ගිලින ටිකට වේදනාව දැනෙනවා ගෙවිනවා දැනෙනවා ගෙවිනවා ඒ දැනිච්ච හරි ඔක්කොම එකතු වෙලා බලපුවාම විනාඩි දෙකක් නැහැ ආස්වාද ඉදු ටික මොකෙන්ද නැගුණේ රසයට හේතු වෙන්නා වූ දේ ස්පර්ශ වෙලා එතර මේ ස්පර්ශ වුණාම වේදනාවක් දැනෙනවා ස්පර්ශ වෙන්න හේතුවක් තියෙන්න ඕනේ මොකේ ස්පර්ශ වෙලාද කුමක් ස්පර්ශ වෙලාද මේ රහ දැවුනේ කජු මාළුව දිවට ස්පර්ශ වෙලා දිව නිරුපද්‍රිතව තියෙන්න ඕනේ රහ බලන්න පුළුවන් විදිහට ප්‍රාණවත් ඒ වෙලාවේදී ඒකේ ගැලපෙන්න හදාගත්ත හොඳ කජු මාළුවකුත් තියෙන්න ඕනේ දෙකේ කර තියෙනකොට දිවට තියාගෙන ඒක හපනකොට දිවේ ගෑවෙනකොට ගෑවෙන ගෑවෙන මොහොත ටිකක් වෙලා රහ දැවෙනවා අපි දකින්නේ ඉතරයි නැවත ඒක ගැඹුරු පැත්තක් තියෙනවා ඒ රහ දැවෙන ක්‍රමෙ අරමුණ ස්පර්ශ වෙලා ඒ ස්පර්ශ නිසා වේදනාවක් හටගෙන සුඛ වේදනාවක් ඇති වෙලා ඉතින් ඒ හැඟීමට ඒක දැනිලා සංඥා චේතනා ඒකාග්‍රතාව මානසිකාර ආදී වශයෙන් තියෙන චෛතසික කිනේ වැහැදිලා හිතා ගොඩ නැගිලා අර ආයතන නිසා යේ ගොඩ නැගුණේ සකස් වෙන ක්‍රමයක් තියෙනවා ඉන්ද්‍රිය නිසා ඉන්ද්‍රිය මුල් කරගෙන මෙන්න මේකට අවශ්‍ය කරන කාරණා ටිකේ මේ ඇහැ තියෙන්න ඕනේ කන තියෙන්න ඕනේ නැත්නම් ඒ වගේ දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය තියෙන්න ඕම ආස්වාදයක් එනකොට ඒ සුඛේ විඳ ගන්න කොච්චර දුක් විඳලා හරි తాවකාලික මොහොතේ කොච්චර හිත වැඳිලා තියනවාද කියලා හිතනවනම් ඒ සියලු දුක් ඉවසලා සතුටින් ඉවසනවා අර පුංචි මාත්‍රේට ඒ මාත්‍රියේ මතක් වෙන ගානේ විදින දුක යටපත් වෙනවා. අන්න එහෙම එකක් මහ පුදුමාකාර දෙයක් තියෙනවා. ඔය රස මාත්‍රයන්ට. ඒවා හොඳයි කියලා නිතරම හිතනවා. සසලේ අප්‍රමාණ කාලයක ඉඳලා හිතාගෙන ආවේ මොකද්ද? ඒවා නරකයි කියලා නෙමෙයි. අර දුක ඔක්කොම විඳින්නේ හොඳ එකක් බලාගෙනනේ. ඊතරම් වටිනාකමක් ලෝකේ තවත් නැහැ නේ. යන්තරම දුක් විඳනන් අර රස මාත්‍රේ ඊටලා වටිනවනේ මෙන්න මෙහෙම අවිද්‍යාවේ නිගමනයක් දීලා තියෙනවා ආස්වාදයේ වටිනවා කියන ඔන්නේ වටිනවා කියන නිගමනේ තමයි අවිද්‍යාව කිව්වේ අවිද්‍යාවේ ලක්ෂණේ ඕකයි දැන් මොකෙන්ද මේ වටිනේවා ගන්නෙ ඇහැ නැත්නම් කන නැත්නම් නාසය නැත්නම් දිව නැත්නම් කය නැත්නම් මන නැත්නම් ඔය එකක්වත් ගන්න බෑ ඒවා ලබා ගන්න තියෙන ඉන්ද්‍රිය හයට ලෝක සත්‍යය හරි කැමති ඉන්ද්‍රිය හය හොඳ හින්දා නෙමෙයි ආස්වාදීට ඔය හය නැතුව බැරි හින්දා ඒ වගේ මේ ආස්වාදී දෙන මූලස්ථාන හයට ඒවා ලබා දෙන්න අරමුණු දෙන්නේ මොනවැන්ද ඒවා මගේ කරගෙන අර ආස්වාදී ගෙනත් දෙන කාරණා හය මම කරගෙන අප්‍රමාණ සංසාරයේ වඩා මම මගේ දෙකක් හදාගෙන ආවා. එනම් මමයි මගේ කියන්නේ අවිද්‍යාවේ නිගමනයේ කිව්ව ඕනෝකට. දැන් මොකද්ද මේ අපි එන්නේ එකින් එක හොයාගෙන? මේ කයේ හැටි බලන්නේ. ඇයි අපිට මේ කයක් හම්බ වුනේ? ඇයි මේ කය පවත්වන්න ආසා? මෙන්න මේකයි මම හොයාගෙන යන්නේ. ඇයි ප්‍රිය කරන්නේ කයට ඔන්න ඔය ටික ලබා දෙන වස්තු නිසා ඒවට හරි කැමති අපි හොඳ දෙයක් දැක්කොත් මගේ වස්තුව කියනවා ඒ වස්තුව කියන්නේ හරි ආදරය කරන හොඳ දෙයකට හිතාගින්න එකට හොඳයි කියේ එදා චක්කු මගේ වස්තුව චක්කු වස්තු සෝතය කන මගේ වස්තුව සෝත වස්තු
නාහෙ නැන්නම් ගහන්නේ මගේ වස්තුව ගාන වස්තු දිව මට රස දෙන වස්තුව දිවා වස්තු කය මට පහස දෙන වස්තුව කාය වස්තු හිත මට පහස දෙන වස්තුව හෘදේ වස්තු වස්තු හයක් හදා ගන්න වස්තු පහක් හදාගෙන හය විනිකින් විඳිනවා අන්න හෘදේ වස්තුවෙන් මනසෙන් විඳින විදී මුල් කර ගන්නවා මෙන්න මේ වස්තු ටික තියා ඉන්නේ මොකද හොඳයි කියලා වස්තු හොඳයි හින්දා නෙමෙයි ඔව ආස්වාද දෙන මූලස්ථාන නිසා දැන් අපි හැවටිලා ඉන්නවා ආස්වාදයේ හොඳයි කියලා දැන් බුදුරන් වහන්සේ බලන්න කිව්වේ මෙන්න මේ ටික මේ වස්තු නිසා ආස්වාද ගන්නවා ඇයි මේ වස්තු වලට කැමති වෙන්නේ ආස්වාදයේ හොඳයි කියන නිගමනයේ නිසා එනම් මොකද කරන්නේ මේ වස්තු ටිකට නැත්නම් මේ කයට තියෙන ආසාව අත්තරින්ද බැහැ මේ කය පවත්තන් සිවිච්ච හේතු වන ආස්වාදේ හොඳයි කියලා ඉන්න තාක්කල් ඒ ප්‍රියමනාපය හොඳයි කියලා හිතන තාක්කල් මේ වස්තු වල තියෙන ආසාව අත්තරින්ද බැහැ නැත්නම් කයට තියෙන ආසාව අත්තරින්ද බැහැ දැන් මේක බලන ක්‍රමයක් තියෙනවා ඒ නිසා මේ ආසා මාත්‍රිය ගොඩ නැගින්ද මේ කය කොච්චර වෙහෙසවනවද මේ කය කොයි කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරනවද මේ කය කියන්නේ මොකද්ද ඒ ආස්වාදින්ද හදාගත්ත වස්තුව කෙවන්දු දෙයකින්ද හැදිලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා තියෙන හැටි ඊ හටගත් ඒවා විවිධාකාරයෙන් ගෙවෙන හැටි කුණු වෙන හැටි ජරා වෙන හැටි පෝෂණය කරන්න ඕන හැටි විවිධාකාර ලෙඩ රෝග ආබාධයන්ට ගෝචර වෙන හැටි ආදී මේ විවිධාකාර ආදීනව බලනවා මේ කයි අන්නිතර දකින්නවා මේ හරි වටිනවා කියලා තියාගත්තේ මේ කය මොකටද ආස්වාදයේ වටිනවායි කියන නිසා ආස්වාදයේ වටිනවා කියලා අදහත නිසා දුක වටිනවා කියලා නිගමනයක් කරගත්තා නවත් මොනාද මේ කය කියලා එකතු කරගත්තේ දුක්ඛ ස්කන්ධේ. එන එකතු කරගත්තේ මොකක් නිසාද? හේතුවක් උඩ. නිකන් නෙමෙයි. කොච්චර කිව්ව තහක් කරන්න හිතෙන්නේ නැහැ. කොච්චර දුක් වින්දා. කොච්චර ලෙඩ වුණත්. කොච්චර බඩගින්නේ හිටියත්. මොන විදියෙ අසනීප හැදුනත්. මොන විදියෙ දුක් කරදර ආවත්. කොච්චර වැහැරුණත්. බෑ බෑ අතහැරලා නම් බෑ අතහස වෙනවා. ඇයි මේ අදහස එන්නේ? ඒවා වටිනවා කියන නිගමනය නිසා ඇයි වටිනවා කියන නිගමනය ආවේ ඒවා මුල් කරගෙන ආස්වාදයේ විදිහින්ද හම්බ වෙච්ච නිසා අන්නේ ආස්වාදිය මොකද්ද වටිනා දෙයක්ද ඔන්න ඕකයි බලන්න කියලා වෙන්නේ අන්නේ ආස්වාදද ගෙන දෙන දේක හැටි බලන්න ඕනේ අන්නේ එතකොට දකින්නවා මේ ආස්වාදියේ ගෙන දෙන්නේ ඒ ආස්වාදී කියන්නේ මොකද වටිනවා කියලා ඇයි තැන දුන්නේ ඒකට? ඒක දෙන ආස්වාදී දෙන වටිනාදී මොකද්ද? ගත්ත මොහොතක ස්පර්ශයක් ලැබුවා ස්පර්ශලනු වේදනාවක් ආවා වේදනාව ගෙවිලා ගියා ඉවරයි. මොනවද ඉතුරු කළේ? තැනසුම ලබා දුන්නද? සතුට ලබා දීලා පූර්ණේ කළාද නැත්නම් තවත් අසහනයක් ගොඩනගලා ඉතින් ඒක කෙලවර වුණාද? බලනකොට පේනවා ආස්වාද පස්සේ ගිය කෙනා. ඊ ආස්වාදයේ දහ දුක් විඳලා හිටන් ඒක ලබාගෙන විඳා මොහොතින්ම ඒක ගෙවිලා ගියා නමුත් මොකද්ද ඉතුරුනේ? නැවත හොයලා විඳපන්. නැවත ඒ જાති එකක් ගොඩනගපන්. කොච්චර මහන්සි වුණත් අදහස දීලා ඒක නැසීලා ගියා. ඒ නිසා කවදාවත් බලාපොරොත්තු අතරින්න බෑ ඉදිරියට. එහෙම ආස්වාදයක් ආයි විඳින්න ඇත්නම් ඔය අදහස තමයි හැම වෙලේම දෙන්නේ. මෙන්න මේ ටික බලනකොට බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? ඔය එක ආස්වාද මාත්‍රිය තකම බල කොච්චර දුක් වේද විඳිනවද බලපල්ලා. ඊ ආස්වාද මාත්‍රියේ ගෙවිලා යන්නේ මොනවා ඉතුරු කරලාද කියලා හොයපල්ලා. එතකොට පෙනෙයි කිසිම හරයක් ඉතුරු කරන්නේ නැහැ 1000ක් දුකකට හේතුවක් හදලා තියලා මැරෙනවා මිසක් ඒව. අන්න ඒ විදිහට බලනකොට පේනවා ඊ ආස්වාදයන්ගේ ආදීනව. ආස්වාදිය මායාවක් මුලාවක් කියලා දකින්න
මෙන්න මේක දැක ගන්නකොට අර කය පිළිබඳව තිබිච්ච ආසාව වටිනවා කියන දෘෂ්ටිය නැති වෙලා යනවා මෙන්න මේකට ලොකු ආධාරකයක් තමයි මේ ඇසකන දිවනාසී ශරීරයේ පිහිල්ලා තියෙන කයේ තිබෙන විවිධාකාර ආබාධ බලන එක ආදීනව හොයලා බලන එක මේකයි ඉච්ඡද අනිච්ඡද බලපුවා පේනවා මේක නැන්නා නිසිද අනිසිද කොහොමද නිසි කියන්නේ මේක අට්ටියේදී කියන ගතියෙන් යුත්යිනේ ඒ කියන්නේ මේක පිළින එකක් නේ නොපිළින කයක් කාටවත් නැහැ කයේ ස්වභාවයක් තියෙනවා හැම කයකටම උරුම මොකද්ද අට්ටිය යති මේ අනිත්‍ය විග්‍රහ කරන තව ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරන ක්‍රමේ ඒ ක්‍රමෙන් ඕනේ අපි අනිත්‍ය දැනගන්න අර්ථය වැහුවට පස්සේ අනිත්‍ය වැටහෙන්නේ නැතුව යනවා නැන්නා අට්ටි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරිසු අනිත්‍ය සංඥා මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය සංඥාව වටහා ගන්න ඒ ක්‍රමේ බලන්න ඕනේ කාරණා තුනක් අට්ටි යති හරායති jigucchati මොකද්ද අට්ටි යති කිව්වේ මේක පෙලෙනවා මොනවෙන්ද පෙලෙන්නේ දැන් ඉතින් පෙලෙන හැටි බලන්න ඕනේ මනසින් හිතන්න ඕනේ මේ කය මොනවෙන් පෙලෙනවා දැයි මේ ඇඳුම් අරන් පොරවගෙන ඉන්නේ උදේට එහෙම සීතලෙන් පෙලෙනවනේ ඇයි පවංග ගහ ඉන්නේ උස්නේම් පෙලෙනවනේ ඇයි කෑම කන්නේ හොය හොය පැන පැන ඉක්මන් කරලා දියන් බඩි කිනි කියන්නේ බඩසයින් පෙලෙනවා අනේ යකෝ දිව ගිලින් දෙනවා ඉක්මන් කරලා වතුර ටිකක් දියන් මොකද පිපාසයෙන් පෙලෙනවා මෙන්න අනිච්ච ලක්ෂණ අට්ටිය දී කියන්නේ ඕකයි ඉතිර නෑ කිය කින්නේ නෙමෙයි පෙන්වුවේ හුඟක් ඉහළ බලන්න තියෙනවා මේ කයේ හැටි බලන ක්‍රමය මොකද යන්නේ වේ ටිකක් අරන් ඉන්නේ ඇයි ලෙඩෙන් පෙලෙනවා මොකද ඔළුව අල්ලගෙන ඉන්නේ පාත් කරගෙන ඉරේ කැක්කුමයි ඔළුව කැක්කුමෙන් පෙලෙනවා මොකද පපුව අල්ලගෙන පපුවේ කැක්කුමෙන් පෙලෙනවා මොකද බඩ අත ගග බඩේ කැක්කුමෙන් පෙලෙනවා ඇයි ඔය යටි බඩ අත ගග ඉන්නේ යටි බඩ කොර වෙලා පෙලෙනවා ඇයි ඔය කොන්ද රත් තියාගෙන ඇබරි ඇබරි ඉන්නේ කොන්ද කැක්කුමෙන් පෙලෙනවා ඇයි ඔය කකුල අත ගග ඉන්නේ හන්දි අත ගන්න අනේ බලන්නකෝ හරි වැඩේනේ ආතරයි ටීස්ලු මොකද දනිස් කැක්කුම හන්දි කැක්කුමෙන් පෙලෙනවා මොකද පිඹ පිඹා ඉන්නේ තනින් තන පුල්ලි දාලා ඇඟි බලපුවාම හම හොරි හැදිලා වන වෙලා ඒ වගේ ලෙඩෝලින් පෙලෙනවා මොකද වටපිට බල බල කොච්චර හරි දඟලන්නේ ඇස් පේන්නේ නැහැ නේ මගේ ඇස් පේන්නේ නැති කමින් පෙලෙනවා ඔය කොච්චර හරි කන දික් කර කර මොකද කරන්නේ කන් ඇහෙන්නේ නැහැ කන් ඇහෙන්නේ නැති කමින් පෙලෙනවා පෙලෙන්නේ නැති කක් තියෙනවාද මේ කයේ හැල්ලක් නැහැ කියලා බලාගෙන යනවා බලනකොට පේනවා හැමතැනම පෙලෙනේවා මිසක් පෙලෙන්නේ නැති එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ එහෙනම් කය හැදිලා තියෙන්නේ මොනවෙන්ද ලක්ෂ කෝටි ගණන් පෙලෙනේවෙන් නොපෙලෙන කයක් නැහැනම් පෙලෙන කය අනිත්‍යයි ඇයි එහෙම කියන්නේ පෙලෙනාට කවුරුවක් කැමති නැහැ ඉච්ච නැහැ කැමති නැහැ නව සිද්ධ වෙන්නේ මොකද්ද ඉච්ඡසේ නැති එකක් අනිච්ච දෙයක් මෙන්න පෙලෙනකින් අනිච්ච දැනගන්න හැටි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමී අපිට වෙන ක්‍රමයකින් දකින්න බෑ ආදීන ওই ක්‍රමෙන් දකින්න ඕනේ ඊට පස්සේ පෙන්නව තව ක්‍රමයක් හරායති මේ කය ගැන බලන්න තව එකක් ඒ මොකද්ද පින්නුවේ ඉතින් මෙහෙම එක හොඳයි කියලා හදාගෙන හැඩ වැඩේවි මල් ලස්සනයි මගේ සුදුයි මගේ මෙහෙමයි කිය කියනවා කොච්චර ලැජ්ජ නැතිද යාද මෝඩකමට ඇත්ත වැහිලා හිටන් මේවල මේ පෙළිනේවා අල්ලගෙන මේවා වටිනාකම් කියනවනම් මොනතරම් මෝඩකමද ලැජ්ජා වෙන්න ඕන කාරණය නිතරම හිතන්න පුරුදු වෙනවා කය වර්ණා කරන්න යන්නේ කය හැඩකරින් ලස්සන පෙන්වන්න යන්නේ නැහැ Tamanටම ලැජ්ජා හිතෙනවා මොකක් නිසාද මේ වගේ අසාර කයක් අරගෙන
වැඩක් නැති හිස්දයක් අරගෙන වැහැරිලා මැරිලා කුණු වෙලා දීලකඩ වෙලා යන හැම ඉලියෙම පෙළෙන හොඳයි කියලා පෙන්නන්න එකක් නැති මායාවකට හැවටිලා ඉඳගෙන මේකෙන් ලෝකය රවට්ට රවට්ට මමත් ආව මම ලස්සනයි මම හැඩයි කියනවනම් මොනතරම් ලැජ්ජ නැති වැලද්ද ඒක Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඇත්ත පේනකොට අන්න ඒක වැටහුණා නම් තවත් දුරට අනිච්ච වැටහුණා මොන අර්ථයෙන්ද මේක වර්ණනා කරන්න ලැජ්ජ හිතෙන අර්ථයක් ආවා අන්නේ මට ඥානීය වැඩනා නම් අනිච්ච ඥානී තවත් වැඩි වෙලා වැඩිලා තියෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ jigucchati balnawa hari lasanay kiyala kannadi ratila balnakota poddak hithala balanawa monawada lasana la tiyenne ඉතින් බලනකොට පේනවා මේ අහංගඩේ දිහනේ බලන්නේ මේ පියරු දාලා වර මෙයා කරලා හදා හදා බලන්නේ හැඩ කර කර බලන්නේ මොකද්ද මේක අහංගඩයක් නේ අහංගඩ කැල්ල ගලවල පැත්තක හිටිපොත් ඒක හොඳ එකක් ඒ දකින්න හැකින් එක කේස් ගාතික කවුරු හරි ඔලුව පීරලා දාලා තිනවා අතු ගාගෙන ඉහිලා කහල ගොඩේ කේස් ටිකක් තිනවා අරගෙන බලපුවාම ඉතින් ගන්න හරයක් තියෙන හොඳ එකක් කියේ නෑනේ ලස්සන. එනම් මේ කෙස් වලින්ද මේ හැඩ වැඩ වැළුවේ. හැඩ කරලා පෙන්වන්න හැදුවේ කෙස් ටික ලස්සනයි කියලාද? අන්න දකින්න පටන් ගන්නවා. මොනවැන්ද මේව හටගත්තේ? කලබොන ආහාරයෙන් හටගෙන මල මුත්‍ර දෙකෙන් දීගු දිගුච්චති. ওই දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ. මලමුත්‍ර දෙකින් මිතර කාලයකට කොයිතරම් කාලය ඇද්ද බීලා ඇද්ද කිලෝ කී දහහක් ගිලලා ඇද්ද වතුර ලීටර් කී දහහක් බීලා ඇද්ද කය කිරලා බලපුවාම තියෙන කීයද කිලෝ 30යි 40යි 50යි බොහොම ටිකයි ඉතින් මිතර කාල කාපුවා මොනවැන්ද පිටුණී කියලා හෙව මොනවැන් කියන්නේ ජී වලින් පිටේලා තියෙනවා ගු වලින් පිටේලා තියෙනවා jigucchati ওই දෙකෙන් තමයි සැදිලා තිබිලා තියෙන්නේ එහෙනම් කාපු කිලෝ දහස් ගානක් කාපු අක්කම වල මුත්‍රා වලින් පිට වෙලා ඉතුරු වෙලා තිබුණේ කමකද වෙන්නේ හරි ලස්සනයිනේ මේ ඉතුරු වෙලා තියෙන කියලා හිතා ඉන්නවා හදිසියක් වුණා ලාණ්ඩ බැරි වුණා ඇඟ තමයි හොදා ගන්න බැරි වුණා දවස් දෙක තුනක් හිටියා දැන් සුවඳ එකක් තියෙනවා කියලා ඉඹල බැලුව කොහේ සුවඳක් පෙන්වන්නද මල මුත්‍රා පිට වෙලා ගන්ධස්සාරේ බෑ හොද හොද පිටින් සුවඳ උල උලා කියනවා මම සුවඳයි කියලා අන්න හැවතුම කයි හැටි බලන්නේ කයි නිසි හැටි බලන්න කැතර ඉඳ කියනවා නෙමෙයි කයි හැටි බලා ගන්න ඕන නුවණින් මේ කය කියන්නේ අපි බලාපොරොත්තු වෙන සුවඳ එකක් නන් නෙමෙයි ඇයි සුවඳ කරන්නේ ගඳ ගහන හිඳ එහෙනම් මොකටද සුවඳ කළේ අනික් අයත් එක්කලා මේ කුණු කය ගඳයි ඉන්නේ කුණු කය ගඳ හින්දා සුවඳ කරනවා මිසක් මං සුවඳෙක් වෙන්න නම් සුවඳ වෙනවා නෙමෙයි කියලා සුවඳ කරන්න ඕන එතකොටයි ඒකෙන් යථාර්ථය දකින්න ඉන ගඳ ගහ ඉඳ කියනවා නෙමෙයි නාන්න නැතෝ ඉඳ කියනවා නෙමෙයි බුද්ධා මෙහෙම එකක් නෙමෙයි ඇයි මම නාන්නේ ගඳ ගහන කුණු කොට හොදා ගන්නද ඇයි හොදන්නේ වලවිතාවේ ඉන්න අනික් මිනිස්සු ඉඳලා තේ ගඳ විහුලන්නේ බැරුව යනවනේ නැන්න. ඇයි මේ ඇඳුම් හොදන්නේ? කිල්ටු ගන්ධසාරේ මටත් බෑ නිකට කිල්ටු ගතයි මොකද කරන්නේ? කුණු කයිල දාපු ඇඳුමත් පිරිසිදු එක කැත වෙලා ගිහිල්ලා ජරා වෙලා කිල්ටු වෙලානේ. අන්න දකින්නවා. කයේ හැටි, කායानुපස්සනාව වඩන හැටි. දැන් මොකද්ද කරන්නේ එහෙම බල බල? අනේ කයේ ස්වභාවයේ යථාර්ථයෙන් දකින්නවා මල මුත්‍රා කුල්ලා කන්තිනේ මැරිලා ගියායේ දකින්නවා තරුණ කාලේ මැරෙනවා ළමා කාලේ මැරෙනවා මැදි වයසේදී මැරෙනවා අර ලස්සනයි කීකේ හිටපය ඕන තරම් මැරිච්ච අය දකින්නවා ඉතින් අපි හිතලා බලනවා මේ මැරිච්ච කෙනා දවසක් ගියාම දෙකක් ගියාම තුනක් ගියාම මොකද්ද වෙන්නේ ඉදිවිලා කුණු විලා ඕජස් ගන්නකොට කවදාවත් ළඟින් යන්න පුළුවන්ද ඉතිරලා තිබිච්ච ජීගු ටික තමයි වලමුත්‍ර ටික තමයි කුණු වෙලා ගන්ධස්සාරේ වරුව ජසසින් වැක්කෙරුනේ පණුවන් ගැහුවේ එහෙම එකක් තමයි මේ ඉතුරුලා තියෙන හරියට එහෙනම් කලබොන කෑම බීම වලින්
මලමුත්‍රාන වෙන එකක්වත් මේකයි තියෙනවද? පිටකරන ටිකත් මලමුත්‍ර, ඉතුරු හරියත් මලමුත්‍ර. අන්න දකින්නවා. ওই ටික දකින්නකොට අනේ මේ රූපේ නැන්නා මේ හදාගත්ත කය අනිත්‍යයි කියන්නේ මේකනි. මේ අනිත්‍ය කයේ හැටි මේකයි. එන එවඳු අනිත්‍ය වන්නා වූ කය කොහොමද සැප වෙන්නේ? මෙන්න මේ જાතියේ පෙළෙනවා නම් මේ જાතියේ කුණු ගොඩක් අපිට සැප දෙනවා කිව්වොත් කොහොමද වෙන්නේ? අපි හිතා ඉන්නවා මිස මේකෙන් සැප ගන්නද? මේ කුණු ගොඩ දෙන්නේ දුකනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අන්න දකින්නවා. ඉතින් ඒ දුක විඳ විඳ මේක ගොඩනගනවා හිටියොත් ලැබෙච්ච සාරත්වය මොකද්ද? ලැබෙන සාරත්වයක් නෑ. සියක් අවුරුද්දක් කුණු අතුල් අතුල් ඉදියන් නනා හිටියත් කකා හිටියත් මොනවා කරලා අන්තිමට මොකද වෙන්නේ? මහා පොළොවට කුණු වෙලා පස්සේ පණුවන් ගහලා දිරලා හිටන් ඉවර වෙනවා මිසක් අසාරකයක්ම තිබුණා මිසක් සාරකයක් නම් හම්බෙලා නැහැ. එහෙනම් මොකද්ද? අනත්තං අසාර කට්ටේ නාති. ආත්ම නැ කියන්නේ නෙමෙයි කිව්වේ. අසාරයි. මොකද්ද තියෙන හරේ? ওই ටික බලන් දෙන්නවා. ආත්ම කියන එක ඔය වෛදික කියන කොටසක් හිටියා. ඒ කියන්නේ බබුණු කොටසක්. ඒ බමුණු කොටසගේ අදහසක් ඔය ආත්ම කියන කතාව. ඕක අපිට බුදු දහමට තිබිච්ච එකක් නෙමෙයි. ආත්ම අනාත්ම. ආත්ම තියෙනවා කියලා පිළිසක් කියකේ හිටියා. ඒ පිළිස ආත්ම කියන්නේ මොනවද දහපුහාම? සදාතනිකත්වයේ අයිපරිණාමිකත්වයේ මේ සදාතනික යමක් තියෙනවා ආත්මය කියලා. ඒක කවදාවත් පරිවර්තනය වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඒ වාගේ මේක වසී වසක කරගන්න පුළුවන්. වසීතාවේ ආත්ම වසීතාවේ ඔන්නෝයි જાතියේ කාරණා තුනකින් ආත්ම කියන වචනේ වැන්න. තව කෙනසක් කියන්න පටන් ගත්තා ඔය කියන එකක්වත් උතල නැහැ. මරණයට පස්සේ ඔක්කොම ඉවරයි. පව් කෙරුවල විදි දෙහිකුත් නැහැ. ඔය ආත්මේ තිබුණොත් තමයි විඳින්නේ. ඒක නැත්නම් මොන පව් කර කර හිටියත් මරණයට පස්සේ ඉවරයි. ආපෝ තේජෝ වායු පටවි කියන හතර හතර කොටසල ගියා. කුස්ම උඩට ගියා ඉවරයි. ආත්ම නැහැ කියන එකනාගේවත් අනාත්ම කියන එකනාගේ දෘෂ්ටිය ඕකයි. ඔන්නේ කාරණාතික බුදුරයන් වහන්සේ පිළිගත්තේ නැහැ. ආත්ම ඇත ආත්ම නැත කියන එක අහක් කරලා දාලා. මේ ධර්ම අර්ථය දීලා තිබුණා ඒක තමයි හැඟ වුණේ. අනත්තං අසාර කට්ඨේ නාති. අසාරයි කියන අර්ථයෙන් අනත්තයි කියනෝ. සාරත්වයක් නෑ මේකේ ගන්න. ඔහොම බලන්න කියලා පෙන්නුවා. අන්න බුද්ධ ධර්මයේ තියෙන අරත්ත කියලා කියන්නේ ඔන්න ඕකට. ඒ වෙනුවට අනිච්ච අනිත්‍ය කරලා අනත් අනාත්ම කරලා වටිනා අර්ථ දෙකක් වැහුවට පස්සේ නිවන් දකින්න තිලක්ෂණේ වැහුණා. අරගත්තු නිවන් දකින්න වැහුණොත් කොච්චරක කොහොමද නිවන් දකින්නේ? නුවන්ට ගෝචර ඉන්නේ මොකද්ද? මෙන්න මේක තෝරා ගන්න ඕනේ. ඒතර මේ කය මුල් කරගෙන ওই විදිහට බලන්න ඕනේ. අට්ටියේති හරායති jigucchati. කය අනිත්‍ය වශයෙන් බලන්න, දුක්ඛ වශයෙන් බලන්න, අනාත්ම වශයෙන් බලන්න. මෙන්න මේ ටික බලනකොට කියනවා කායානුපස්සනාව. දැන් ඕක විතරක් බලනකොට අනික බැයිලා ඉවරයි. අනේ මෙහෙම කයක් අරගෙනද මේ ආස්වාදයෙන් වින්දනය බලන්න මම බලාපොරොත්තු වුණේ. මොන හරයක් ඇති වින්දනයක්ද? ඒක වැටහුණා නම් වේදනාව දැක්කා, වේදනාවේ යථාර්ථය දැක්කා, වේදනාලු පස්සනාව. තවත් මේක අය හොඳයි කියලා හිත තියාගෙන අතන හොඳයි මෙතන හොඳයි කියලා තන් හිතාගෙන ඉන්නවනම් ඒ හිතේ මොන හොඳක්ද? චිත්තානුපස්සනාව දැක්කා. ලෝක ධර්මතාවය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩවල් මිසක් නිත්‍ය සුඛ අත්ත කිසි දෙයක් මේකේ නැහැ කියලා දැක්කහම ධම්මානුපස්සනාව දැකලා ඉවරයි. එහෙනම් මොකද්ද දැක්කේ? සතර සතිපට්ඨානේ. උතන එකක් දකින්නකොට අනිත් තුනක් පූර්ණ වෙනවා. එහෙනම් දකින්න ඕනේ කායානුපස්සනාව වඩන හැටි. ඉතින් සතර සතිපට්ඨානේ වඩනකොට ওই විදිහට වඩනකොට පළවෙනි එක වඩනකොට අනික්වා වැඩෙනවා. ඉතින් මේක හිතලා බලන්න ඔය කිව්ව ක්‍රමවේදේ හොඳට මතක තියාගෙන සාහට කණ්ඩ මොකක් හරි අහුවෙච්චාම ඔක හිතන්න පුරුදු වෙන්න ඕනේ. මොකද්ද මේ හැදෙන්නේ?
ගන්නවා කන්න මොනවද ගන්නෙ කහදේය ජීවහංච පලිච්ච රසේච උපජ්ජති ජීවහා විඥාන පලිච්චම උපාදක ලෝක මතක තියාගන්න දිවට රසයක් ගන්නාම ජීවහා විඥානය පහළ වුණා දිවත් රසයක් ජීවහා විඥානයත් එකතු වෙනකොට තින්නා සංගති පස්සෝ ස්පර්ශයක් ආවා මුණ ස්පර්ශයක් දාවි රස දෙවන ස්පර්ශයක් රස ධනවන ස්පර්ශයක් ඇවිදිවා මොකද වෙලා තියෙන්නේ පස්සපත්‍ය වේදනා ඒ ස්පර්ශ ප්‍රත්‍ය වේදනාවක් ආවා මුණ වේදනාවක් දාවි සැපයි සැපයි කියලා හිතන මුලා වේදනාව වේදනාපත්‍ය තණ්හා ඒකේ ඇලුණා තණ්හාපත්‍ය උපාදාන ඒකේ බැඳුණා උපාදානපත්‍ය භව කර්ම භවටපත් වුණා භවපත්‍ය ජාති මතු උපතර හේතුවක් හදාගත්තා රාහවල්න තාකල් ඒක රාසා තියෙන තාකල් මතු උපතින් බේරෙන්න බෑ එහෙනම් මොකද උපදින්නේ මේ කුණු ගොඩ ආයි කුණු කයින් බේරෙන්න බෑ ආයි එකක් හැදෙනවා අන්න බලන හැටි හරි ලස්සනයි බැලුවම කක් හරි දෙය දැක්ක පරිත්‍යහෝපාදේ වැස්සා චක්කුංච පරිත්‍ය රූපේච උපදී චක්කු විඥාන ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඒ දෙක අරමුද හිටම් මොකද උනේ රූපය චක්කු විඥානය බලන පෙනෙන හිතක් හදාගත්තා බලන්න පුළුවන් જાතිය හිතක් හැදුනා ඒකද පේනවා චක්කු විඥානේ කිව්වා බැනී වශයෙන් පෙනී වශයෙන් දැනෙනවා දැන් මොකද වෙන්නේ තින්න සංගති පස්සෝ ඔය ඇහැයි රූපයයි චක්කු විඥානයයි දෙක එකතු වෙන නිසා හටගත් ක්‍රියාදාමයේ ප්‍රතිඵලය මොකද්ද ස්පර්ශයක් හටගත්තා මොන ස්පර්ශයක්ද ආසාකරන මනවලන එකක් හොයන්න ගන්න ස්පර්ශය පස්සපත්‍ය වේදනා ඒකේ වින්දනයක් ආවා හරි ලස්සනයි වේදනාපත්‍ය තණ්හා ඇරුණා අරකණ්ඩ ඇත්නම් ළඟ තියාගන්න ඇත්නම් බදා ගන්න ඇත්නම් අදහසක් ආවා තණ්හාපත්‍ය උපාදානං වුණා මොකද්ද වුනේ කාම බවටපත් වුණා බාපත්‍ය ජාති කාම ජාතිකේ කියලා උපදිනවා නවත්තන්න බෑ එහෙනම් මොකද ඉපදුනේ දුක්ඛස්කන්ධයක්ම ඉපදුනා මොකද්ද සිද්ධ වුනේ දුකේ හේතුව කිම පහළුණා නිකන් පහළ වුණේ නැහැ එහෙනම් මේක මොකද වෙන්නේ තවදුරටත් දුක ගෙනියන්න වෙනවා වැඩක් නැති දර්ශන වාසේ යන්නේ නැහැ ඇහැ සංවර කරගන්නවා කන්ට ශබ්දයක් එනවා මොකද්ද වුනේ සෝතංච පලිච්ච සද්දේච උපාජ්ජති සෝත විඥාන කනට සද්දයක් ඇහිලා සෝත විඥානයකුත් පහළ වුණා සද්දයක් ඇදිලා අරමුණු වෙලා තින්න සංගති පස්සෙ මේ තුනත් එක්කලා සංගයක් වුණා මොකද සංගේ කිව්වේ කිලේශයක් පහළ වුණා කිලේ සහගත ස්පර්ශයක් සංස්පර්ශයක් පසපත්‍ය වේදනා ඒකෙන් ඒ කිලේශ සහගත වන්නා වූ වින්දනයක් ආවා වේදනාපත්‍ය තණ්හා ඇලුනා තණ්හාපත්‍ය උපාදානං ඒකේ බැඳුනා කාම භවීමයි භවපත්‍ය ජාති කාම ජාති කියකුණායි කලක් හම් වෙන එකේ කුණා එනං ඌට ඇස් දෙකත් ඕනේ කන් දෙකත් ඕනේ ඔකම හම් වෙනවා අයහැරය සුවඳක් ආවා ආග්‍රහණය කළා ෂා හරි සුවඳයි ප්‍රියමනාපේ වර්ණා කළොත් මොකද්ද වෙන්නේ ගානංච පරිච්ඡ ගන්ධේ සුප්පජ්ජති ගාන විඥානං තින්න සංගති පස්සෝ ගානියත් ඒ ගන්ධයත් ඒ දෙකත් එකතු වෙලා හලකට ගාන විඥානේවත් ගඳ නැන්නම් ගන්ධේ සුවඳයි දැකින හිතත් පහළ වුණා තින්න සංගති පස්සෝ ඕකෙන් සංගියක් හලගත්තා සංස්පර්ශය ඒ මොකද්ද ආශා කරන ස්පර්ශයක් ආවා ගන්ධේ ස්පර්ශ කරන්න පසපත්‍ය වේදනා අන්න එකකින් හරගත් ආග්‍රහණී මුල්ගත විඳනේ වේදනාපත්‍ය තණ්හා ඒක යන උපාදානපත් තණ්හාපත්‍ය උපාදාන ඒකේ බැඳුන උපාදානපත්‍ය භව එහෙනම් කාම ගන්ධය කියලා හිත බැඳුනා භවපත්‍ය ජාති කාම ජාති කියක උපන්න ඔය තින් තකල් ජාති නතර කරන්න බෑ දිවට රසයක් එනවා ෂා හරි මරු රසේ හිත හිතා විදිනවා තලු ගගහ මොකද වෙන්නේ ජීවහංච පරිච්ඡ රසේ තේ උපත්තේ ජීවහා විඥානං තින්න සංගති පස්සෝ ආපු හැටි බලනවා දිවත් රසයත් මුල් කරගෙන ජීවහා විඥානය පහළ වෙලා ওই තුනේ නිසා ඇති වුණ ආස්වාදයක් ඇද්ද ඒ ස්පර්ශයේ සංස්පර්ශයයි නැත්නම් රස වේදීමට ගත්ත සංස්පර්ශය ඒකෙන් මොකක්ද උනේ සංපස්සජා වේදනා පසපත්‍ය වේදනා කියලා පහළ වුණා ඒකෙන් මොකද්ද හිතන්නේ වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන තණ්හා උපාදාන නැගුණ රතේ මුල් කරගෙන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති රස බවටපත් වුණා රසේ හොයන්නේ බවටපත් වුණා
රසහොයන જાතියකි කියලා හිතන් මනස විහිදියා කර්ම භවයේ මෙන්න මතු භවයේට හේතු වෙන්න આવ කර්ම භවයේ ගොඩ නැගෙන හැටි කයට පහසක් ලැබෙනවා අනේ මෙහෙම පහස කොච්චර සුවද යලි යලි විඳින්න ඇත්නම් අදහසක් ඇති කරගත්තාම කායංච පලිච්ච පොට්ටබ්බේව උපජ්ජති පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන කයයි ස්පර්ශයයි කාය විඥානය ඇතුණක් හටගත්තා තින්නම් සංගති පස්සෝ ඔය තුනේ තියෙන ක්ලේශය මුල් කරගෙන ස්පර්ශයක් හටගත්තා සංස්පර්ශය පසපත්‍ය වේදනා ඒකෙන් ආස්වාද විඳින විඳනයක් ආවා ඒක හරි ප්‍රියයි වේදනා පත්‍ය තණ්හා ඇලුනා තණ්හා පත්‍ය උපාදානම් බැඳුනා උපාදාන පත්‍ය භව කාම ස්පර්ශයක් වෙන බවට පත් වුණා භව පත්‍ය ජාති කාම ජාති කීකුණා මොකේද පිහිටියේ කාම භවී පිහිටියා කර්ම භවී වශයෙන් මෙන්න ලෝකේ උපදින්න යන හැටි මුල පුර නැහැටි දැන් මොකද දකින්න ඕන දැක දැකයි ඒ වගේ අවස්ථාවක් එනකොට මොහොතකින් හිතන්න පුරුදු වෙන්න ඕන පලිච්චහම පන්නව ගොඩ නැගින ක්‍රම වේදේ ඒතවර දකින්නවා මේ බඳු අරමුණක් මේ බඳු මිත්‍යා දෘෂ්ටියෙන් මේ බඳු ආකාර ලෝකෙට වැඳෙන දෘෂ්ටියකින් ඇසුරු කරන්න ගියොත් ඒ හේතු කොටගෙන කාම භවයේ උපදින්න හේතු වෙන කර්ම භවයේ ගොඩ නැගිනවා ඒ කර්ම භවයේ විඥානීය බීජය වෙනවා කර්මයේ කුඹුරයි විඥානීය බීජයයි තෘෂ්ණාව ජලයයි අවිද්‍යාව බැම්මයි අවිද්‍යාව බැම්මේ වටවි තෘෂ්ණා ජලයෙන් පෙගුණ කර්මයේ නැමැති මූරේ පිහිටිය විඥාන නැමැති බීජය මතු පුනර්භවයට හේතු වෙලා පිහිටනවා අන්නේකින් තමයි මේ භවයේ වැරෙනකොට පුනර්භවයෙන් ආයි භවයක් හැරෙන જાතියක් උපදින්නේ උපදින්නේ මොකද්ද අර කියන කේස්ලොම් නේදා සම්මාස්නහරයට ඇට විදුළු කියලා පටන් ගත්ත කුණුවල විදක් වෙන එකක් නෙමෙයි ඒත් ඉතින් කුසලයක් කියලා ගත්ත එකනාලා ලෝභ දේශ මොහ ආදීන් දුෂ්ට වුණා නම් ඕකෙන් හටගන්නේ තිරිසංකය මහත් තත්ත්ව විචාරවල මහත් කයක් වෙන්න පුළුවන් සුත්‍ර වැඩකලොක් සුත්‍ර ජීවියට එනකම් පහත් වෙන්නත් පුළුවන් විවිධාකාර ක්‍රම වලින් එවන් දුවන්නාව කයක් ගත සතර අපාගත වෙන්නත් ඒ මගේ හේතු වෙනවා එනා හිතන්න ඕනේ මෙන්න පැවැත්ම හැදෙන හැටි මේක දැක්ක ගමන් මොකද කරන්නේ ඒක නිරෝධ කරන පැත්තට එනවා ඒක හරියාකාර කරුණ දැනගන්න ඉතින් අපි ඉදිරියට තව ටිකක් විස්තර කරගමු